හරි ළමයි. ඒක ලියාගත්තද? හරි. දැන් ඔයාලා මේ ටිකේ ඉන්නේ ගෙදර නේනේ. මේ ටිකේ ඔයාලා ඉන්නේ ගෙදර. දැන් වෙනදට ඉස්කෝලේ යනවා. නේද? පීරියඩ් අටු ගන්නනවා. පැයක් ග්‍රවුන්ඩ් එකට යනවා. සෙල්ලම් කරනවා. සෑහෙන වැඩක් කරනවා. හරි පිළිවෙලයිනේ. දැන් ඉස්කෝලේ මේ වැඩ ටික කරනකොට දැන් ඔයා ඉන්නේ ගෙදර. ඒකට ඔයා දැන් මුකුත් වැඩක් කරන්නේ නැතෝ ඒ ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා කියන්නේ ඔයාලව මොට වෙනවා ළමයි. මොට වෙනවා කියන්නේ ඔයා වැඩක් නොකර ඉන්න පුරුදු වෙනවානේ. කම්මැලිකමට වරුණාට පස්සේ එතනින් ගොඩ එන මාරම මාරුයි. හරි ඒක ඔයා වැඩක් නොකර ඉඳලා ඒකට පුරුදු වුණාම ආයේ වැඩ කරන තත්ත්වෙට ඔයාගේ ඔළුව හදාගන්න හරි අමාරුයි. හරි ඒකයි මම කියන්නේ දවසකට වැඩ ටිකක් කරන්න. හරි දවසේ දවස ලස්සනට ගෙවන්න ඕනේ. හරි ඒකනේ මම කියන්නේ පාඩම් කරන්නම එහෙම නෙමෙයි මම කියන්නේ ඔයා ආස දෙයක්වත් කරන්න දවසේ. නේද? අපි ජීවත් වෙනවා කියන්නේ අපි සතුටින් ඉන්නවා කියන එකනේ. සතුටින් ඉන්න එපා. ඒකට ඔයා ආස දෙයක්වත් දවසේ කරන්න. පිළිවෙලට කරන්න. ඒ කියන්නේ ඔය නෝට් එකක් මුලින්ම උදේ නැගිටිච්ච ගමන් පොඩ්ඩක් ඔයාට දවසේ කරන්න තියෙන වැඩ ටික නෝට් එකක් දාගන්න. හරි ඒ කියන්නේ මම සිංහල පාඩම් කරනවා, ඊට පස්සේ ගණන් හදනවා, පේපර් එකක් කරනවා, එක්සර්සයිස් කරනවා, පොඩක් එළියට යනවා. ඒ විදිහට ඔයා ආස දෙයකුත් දවසේ තියාගෙන ලස්සනට දවස ප්ලෑන් කරන්න. ඒකට ඔයා දැන් මමත් ඒක කරනවා. මමත් මේ වගේ නෝට් එකක් මේ නෝට්බුක් එකක මගේ වැඩ ටික උදේ ලියාගෙන ඊට පස්සේ වැඩක් කරලා ඉවරනකොට ඒකට ටික් එකක් දානවා. ඒකට දවස ඉවර වෙනකොට අපිට හරි සතුටුයි මගේ වැඩ ටික මම ඔක්කොම ඉවර කරා කියලා. දැන් ඔයාට පළක් දවස් වලට නිකන් හිතෙනව නේද අපෝ මට අද මුකුත් කරගන්න බැරි වුණා නේද? ඔහේ දවසේ ගෙවුණා. එහෙම හිතෙනව නේද? හරිද? ඉතින් ඒක නැති වෙන ඔයා අර පිළිවෙලට ප්ලෑන් කරලා ඔයාගේ දවස ප්ලෑන් කරලා මම මුලින්ම කරන්න ඕනේ මේ වැඩේ. ඊගවට මේක. අන්න එහෙම ප්ලෑන් කරලා කරාම ඒ අසේ ඔයා ආස දෙයක් නේද කැමති දෙයක්ත් කරන්න. ඒකට ඔයාට දවස ඉවර වෙනකොට හිතෙනවා මම ඔක්කොම කරා වැඩ ටික. ඒකට මගේ වැඩ ටික අද හොඳට කරා කියලා. ඒකට ඔයාට මුකුත් අමතක වෙන්නේ නැහැ. හරි ඒක හදාගන්න ළමයි. මම ඒකයි කියන්නේ අර කම්මැලිකමට හුරු වුණොත් ෆෝන් එකම ඔබ ඔබ ඉන්නකොට ඕකෙන් ගොඩේන මාර අමාරුයි ළමයි. ඔයාටම තේරෙනවන්නේ ෆෝන් එක තියන්න හිතෙන්නේ නැහනේ. ෆෝන් එක තියන්න හිතෙන්නේ නැද FB එක යනකොට අපි කැමති වීඩියෝස් නේ අපිට පෙන්වන්නේ. ඒක ෆෝන් එක තියන්න හිතෙන්නේ නැහැ. නේද? පාඩම් කරන්න හිතෙන්නේ නැහැ අර ෆෝන් එක අතේ තියෙනකොට. ඒක හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ. හැබැයි ඔයා විශ්වාස කරන දැහිම පාඩම් කරන ළමයි ඉන්නවා. නේද? දැන් යාට ඕ ලෙවල් වලට පාඩම් කරන ළමයි කේ ලෙවල් වලට පාඩම් කරන ළමයි මේ හොඳට පාඩම් කරන කෙනෙක් පෙලක් ළමයි ඉන්නවා. පය හයක් මම එක දිගට පාඩම් කරනවා කියලා හිතුවොත් යාලා මේසෙන් ඉඳ ගන්නවා, ස්ටොප් වොච් දා ගන්නවා. අයි මේ පය හය පාඩම් කරන කෙ දිගට. එච්චරට හිත හය ළමයි ඉන්නවා. තමන්ගේ අරමුණේ යාලගේ මම යන්නේ මේ අරමුණට මම ඒ නබයක් දා ගන්නවා. මම කැම්පස් යනවා. ඒ අරමුණේ ඉන්න පුළුවන් ළමයි ඉන්නවා. නේද? දැන් අපේ ක්ලාස් එකේම ඉන්නවා මට දැන් බෞද්ධරික මට කියන එක ළමයි කියන අර ලොකු අසනීපයක් තියෙනවා මම ඒනම් කියලා කියන්නේ නැහැ. එතකොට ඒ ළමයාට ඒත් එයා විභාගයත් ඇල්ලන මාරු උනන්දුයි. හරි පාඩම් කරනවා, මගේ ප්‍රශ්න අහනවා. එතකොට මට හිතෙනවා දෙයනේ මේ ළමයාට තියෙන උනන්දුව මේ ඔයාලට දැන් මේ උදේ ඉන්න ළමයින්ට නැහැනේ. නේද? ඉතින් ඒ වගේ කැපවීමක් අපේ ඔළුව හදා ගන්න ඕනේ. නේද? අපේ මනස ශක්තිමත්ව තියාගන්න ඕනේ. ඒක තමයි ලොකුම දේ. හරි අපිට අපිව කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙනවා. නේද? මම ඔයා දෙයක් හිතුවොත් ඔයා ඒක කරනවම තමයි. ඒ අරමුණට යනවම තමයි. අන්න එහෙම හිත හයිය වෙන්න ඕනේ ළමයි. දැන් මේ ප්‍රශ්න හැමෝටම තියෙනවද? මේක හරි අමාරු කාලයක් කියලා ඔයාට මේක හරින්න බෑ. වාගේ ටාගට් එකක් තියෙනවා. අපි හැමෝටම ලස්සන හීන තියෙනවානේ. හරි අහිංසක හීනනේ තියෙන දවල ටාගට් එකට ගිහලා ඔයාලා ජොබ් එකක් හොඳ ජොබ් එකක් කරලා සැලරි එකක් අරගෙන හොඳ සැලරි එකක් අරගෙන ඔයාලගේ දෙමව්පියන්ට සැලකලා සතුටින් සෑහලුවෙන් ජීවත් වෙන්න. ඒක තමයි අපි හැමෝගෙම හීනේ. නේද? ඉතින් ඒ හීනට යන්නනේ අපි මේ මහන්සි වෙන්නේ. නේද? දැන් මේක අමාරු කාලයක් ප්‍රශ්න අනම්මනම් කියලා ඔයා කඩාගෙන වැටුණොත් නේද? ඔය ඔක්කොම නැති වෙලා යනවා. හරි ප්‍රශ්න හැමෝටම තියෙනවා. යාටත් තියෙනවා, මටත් තියෙනවා. එක එක්කිනාට එක එක ප්‍රශ්න. ඊමයි කියලා අපි වැටෙන්න හොඳ නැහැ නේද? අපි එදිනෙදා දවසල හොඳට ගෙවලා නේද ලස්සන්ට ගෙවලා අපි අරමුණට යන්න ඕනේ. එහෙම යන්න ළමයි ඕන තරම් ඉන්නවා. ඔයාලට වඩා කරදර තියෙන ළමයි ඉන්නවනේ ළමයි. නේද? ඔයාලට වඩා අපහසුතාවලට මුහුණ දෙන ළමයි ආර්ථික ප්‍රශ්න ගොඩාක් ඉන්නවා. නේද? කණ්ඩවත් නැති. දැන් ඇත්තටම කණ්ඩ නැහැ ගොඩක් අයට. නේද? දැන් මට කෝල් කර කර කියන ගොඩාක් ළමයි ඉන්නවනේ. හරිද? ඉතින් ඒ ළමයිත් එක්ක බලද්දී ඔයාට යමක්කමක් තියෙනවා ඔයගලගේ දෙමව්පියන්ට පිසිද්ද වෙන්න. නේද? කන්න බොන්න තියෙනවා. නේද? ඉතින් ඒ
ඒ දේවල් තියෙද්දිත් ඔයාගේ අරමුණ ඔයා නේද පාත්‍ර දානවා කියන්නේ ඔයාට පුතේ පුළුවන් වෙන්න ඕනේ පාඩම් කරනවා කියලා හිතුව දවසකට දැන් අද පටන් ගන්න ඕනේ හෙට නෙවෙයි මම හම්තිස්සෙම හිතනවා අම්මෝ මම පටන් ගන්නවා ඉන්නකෝ මම පටන් ගන්න දැන් මෙහෙම කියද්දි හිතනවා හරිද ඕක තප්පරයයිනේ ඊට පස්සේ නෑ එහෙම නෙමෙයි ඔයා පැය පහක් හයක් පාඩම් කරනවා නම් එක තැනකට වෙලා ඒ පැය පහ හය ෆෝන් එක ඕෆ් කරන ඒක ඉන්න ඕනේ අරමුණේ ඉන්න ඕනේ ළමයි එහෙම ඉන්න ළමයි ඉන්නවා එහෙම පාඩම් කරලා ගොඩ ගින් ගොඩ යන ළමයි ඉන්නවා යාරගේ හරිය හිත හයිය අදිෂ්ඨානයක් තිබ්බත් ඒක ආයේ කරනවම තමයි හරි ඉතින් ඒ තත්වෙට ඔයා ඔළුව හදා ගන්න ඕනේ පුතේ ඔයාලා හැමෝටම පුළුවන් මෙතන කාටවත් බෑ කියලා දෙයක් නෑ ළමයි හරි ඔයාලගේ හිතට ලොකු يعني අපේ හිතේ ශක්තිය හරි ලොකුයි හරි ඒකට ලොකු බලයක් තියෙනවා හරි අපි කරනවා කියලා හිතුවොත් අපිට කරන්න පුළුවන් අනිවාර්යෙන් එක අපිට ප්‍රශ්න එනවා හරිද ඒව ඇක්සෙප්ට් කරනවා ඇයි මට මෙහෙම වෙන්නේ ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිත හිත කාරණාස්ති කරගන්න එපා වාටි ප්‍රශ්න එන්නේ වාට ඒවට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය වාට තියෙන නිසා හරිද එතකොට ඔය ප්‍රශ්නයක් ආපුවම ඇයි මට මෙහෙම වෙන්නේ කියකේ හිත හිත ඉන්න එපා ඒක ඇක්සෙප්ට් කරන්න ආ ඒක බාර ගන්න ඕනේ බාරගෙන හරි මම මේක හදාගන්න මම මේක විසඳ ගන්න අන්න එහෙමයි හරි ස්ට්‍රොง වෙන්න ඕන ඒක පුළුවන් හැමෝටම හරි ඔයාලා හිත දියුණු කර ගන්න ඕනේ පුතේ හරි අනිත් එක දැන් ඔයාලා මේ කාලේ මේ FB යනවා YouTube යනවා නේද හැමතිස්සෙම නෙගටිව් දේවල් දකින්න ලැබෙන්නේ නේ නේද බඩු මිල වැඩි වෙලා නේද අරින් ප්‍රශ්න මෙහි ප්‍රශ්න ප්‍රශ්නම දැන් ඔයාලගේ මේ තාම ඉගෙන ගන්න වයසනේ ළමයි නේද අපේ ඉගෙන ගන්න නම් අපේ මනස හරි සංසුන්ව ශක්තිමත්ව තියෙනවා හරි සංසුන්ව ශක්තිමත්ව තියෙනෝනේ නැත්තම් අපි පොඩි දෙයකත් කඩාගෙන වැටුණොත් අපිට මේක හරියට කරගන්න බෑ. වාගේ අරමුණට යන්න බෑ. වාගේ අරමුණට යන්න අවශ්‍ය කරන වටපිටාව විශේෂයෙන්ම වාගේ මනස ශක්තිමත්ව තියාගන්න ඕනේ පුතේ. හරිද? එතකොට ආ නෙගටිව් දේවල්ම බලන්න. ඔයා නිවුස් බලන්න ඕනේ, අප්ඩේට් වෙන්න ඕනේ. ඒක හරි. මම කියන්නේ දැන් ඒව බලද්දි අම්බෝ අපිට මොකක් වේද කණ්ඩක් නැති වෙන්නේ. ඒව බයක් එනවා. ඒක ඇත්ත. මම කියන්නේ ඔයා දැන් ෆිල්ම් එකක් බලනවා නම් එකකින් හොද මොටිවේෂන් එකක් එනවා නේද? නේද අන්න ඒ වගේ දේවල් බලන්න හරි YouTube එකේ ඕන තරම් තියෙනවා මේ වගේ වීඩියෝස් නේද ඒව බලන්න හරි තමන් තමන්ව ශක්තිමත්ව තියාගන්න වැටෙන්නේ නැතුව හරි හැමෝටම පුළුවන් වාට වඩා ගොඩක් ඉන්නවා දුර්වල තත්ත්වයකින් ඉඳලා ගොඩ ගියපු ළමයි ඉතින් යාලට පුළුවන් කියන්නේ වටත් ඒ හිතේ හැය තියෙනවා ඔයා ඔයාව කන්ට්‍රෝල් කරගන්න ඕනේ අනිවාර්යෙන් පුළුවන් ඒක කරන්න හරි හැමෝටම පුළුවන් හරි හිතුවොත් දෙයක් ඔය එක කරලා ළමයි නවතින්නේ ඒ තැනට එන්න හරි අනිවාර්යෙන් පුළුවන් ඔයාලා හැමෝටම මෙතන ඉන්න කාටවත් බෑ කියලා එකක් නෑ බෑ කියන වචනේ ගැලපෙන්නේ නෑ බෑ කියන්නේ ඒක ඇත්තම තේරුම කම්මැලිකම නේද මට බෑනේ හිම කරන්න කියන ඒවට වඩා මම කම්මැලි කියන්නේ නේද කම්මැලිකම පාලනය කරන්න පුළුවන් ඔයාටමයි හරි හැමතිස්සෙම හිතන්න අනිත් ළමයින්ට හිම කරන්න පුළුවන් නම් ඇයි මට බැරි නේද මටත් පුළුවන් කරන්න මට පාඩම් කරන්න පුළුවන් නේද මටත් මේ මගේ කම්මැලිකම අත්හැරලා නේද දවසේ බැරි ටික ලස්සනට කරන්න ළමයි මේ ජීවත් වෙනවා කියන්නේ මොකද්ද මේ ෆෝන් එකෙම ඉන්නකද ෆෝන් එකෙම ඉන්නකද නැහැ ඔයා ආස දේවල් කරන්න ඕනේ එළියට බහින්න මේ ගහකොළ ලස්සන බලන්ද නේද ඇත්තම ජීවත් වෙනවා කියන්නේ ගොඩක් හිතලා බලන්න නේද ඉතින් ඔයා දැන් දවසේ ගෙවනකොට පාඩම් කරන්න වාගේ අරමුට යන වැඩ ටිකත් කරන්න ඒ වගේම ඔයා ආස දේකුත් කරන්න පොඩ්ඩක් එළියට බහින්න නේද මේ ගහකොළ දිහා බලන්න හරිද ඒ දේවල් කරන්න ඔයාගේ මනස හරි සංසුන්ව තියාගන්න පුතා හරි ඒකට ලොකු ශක්තියක් වෙනවා හරි හිතේ අපේ හොඳ දේවල් කරන්න ඒ ශක්තිය වැඩි හරිද දැන් මේ කාලේ හැමෝටම අමාරු කාලයක් වගේන් කවුරු හරි උදව්වක් කිලොත් ඒක නොකර ඉන්න එපා හරිද නොකර ඉන්න එපා හරිද මොනා හරි ප්‍රශ්නයක් කියාගෙන આવොත් අනිත් එක ගෙදර වුණත් ඔයා හැමෝමත් එක්ක කතා කරන්න අර කලින් වගේ ෆෝන් එකේ මෙල්ලන්නත් ඉන්නේ නැතුව දැන් අමලතාවතුරුණත් ඉන්නේ ප්‍රශ්නවලනේ නේද හැමදෙස්සම කල්පනා කරනවා හිම කල්පනා කරන්න දෙන්න එපා ප්‍රශ්න බෙදා ගන්න හරිද ප්‍රශ්න බෙදාගෙන ලස්සනට මේ අර එදිනෙදා ජීවිතය ගත කරන්න ජීවත් වෙනවා කියන්නේ ඒකට ෆෝන් එකේ ඉන්න එකද දෙන්නේ නේද වා කාමරේ මුලකට වෙලා ඒක මොබෝබින් එක නෙවෙයි ජීවිතය කියන්නේ නේද ලස්සනට දවස ගෙවන්න ඕනේ හරි ප්‍රශ්න බෙදා ගන්න පුළුවන් නම් හැමෝටම මෙතන පුළුවන් ළමයි ඇති සල්ලි තියෙන කට්ටිය ඇති ඉතින් අර බැරි කෙනාට උදව් කරන්න වචනෙන් හරි උදව් කරන්න ඒක හරි වටිනවා ඒක ඔයාට අනිවාර්යෙන් ආශිර්වාදයක් වෙනවා ඔයාට ඒක ආපස්සට එනවාමයි මම අත්දැකීමෙන් කියනවා කරන දේ තමයි ඔයාට ලැබෙන්නේ නේද ඔයා කරන දේ තමයි ඔයාට ලැබෙන්නේ හරි මම දැන් පන්ති පටන් ගන්නකොට මම සත්‍යක්‍රියා කරනවා ඔයාලා අද අපි හැමෝම හොඳ විදිහට හම්බ කරන්නේ නේ හරි සාධාරණව
හම්බ කරන්නේ නේද? මෙතන ඉන්න හැම දෙමව්පියෙක්ම වගේ කියන්නේ මේ දෙමව් මේ මේ ළමයි ඔයාලගේ දෙමව්පියෝ නේද? සාමාන්‍යව හම්බ කරන්නේ හරි දුක් මහන්සි වෙලා ඒ හම්බ කරන්නේ වංචා කරන්නේ පුරකම් කරලා හම්බ කරන සල්ලි නෙමෙයිනේ නේද මේ? ඔයාලා මේ ක්ලාස් වලට එන්නේ නේද? ඉතින් ඒ දේවල් ඇත්තක් නා අපි හම්බ කරන්නේ අපි කරන දේවල් හොඳ දේවල් නා නේද? අපි හම්බ කරන්නේ සාධාරණව නා මේ අමාරු කාලේ අපි අපි කරන පින් දහම් වලින් අපි මේ අපේ ඒ කරන හොඳ දේවල් වලින් අනිවාර්යෙන් අපිට මේ අමාරු කාලේ ඉක්මනටම ගෙවිලා ගිහලා අපි හැමෝටම අර කලින් හිටිය වගේ ලස්සනට සතුටින් නිදහසේ ඉන්න පුළුවන් කාලයක් අනිවාර්යෙන් උදා වෙනවාමයි. ඒක අනිවාර්යෙන් උදා වෙනවා. හරි? ආ හැමතිස්සෙම විශ්වාස කරන්න. ආට හිතේ විශ්වාසයක් තියෙනවා නම් ඒක වෙනම ළමයි අනිවාර්යෙන්. විශ්වාස කරන්න අපිට අනිවාර්යෙන් ආයෙත් හොඳ කාලයක් එනවා. අපි හොඳ විදිහට ඉන්නවා නම් අපිට වර්ධින්න විදිහක් නැහැ. අනිවාර්යෙන් අපිට මේ අමාරු කාලේ නැති වෙලා ලස්සනට hina වෙලා ඉන්න පුළුවන් කාලයක් අපි හැමෝටම උදා වෙනවාමයි. හරිද? අනිත් එක මම ඔයාලට කියලා දීලා තියෙනවා නේද? උදේට නැගිට්ටම මෛත්‍රී භාවනාව කරන්නමයි. මෛත්‍රී භාවනාව කරලා දවස පටන් ගන්න හරි ඒක හරි හිත සංසුන් වෙනවා. හරි හරි හිතට ශක්තියක් එනවා ළමයි. හරි එතකොට ඔයාලගේ හිත නිවෙනවා. ඔයාගේ බැර ටික ඊට පස්සේ දවසේ ඔයා නෝට් එක ලියන්න. මම මොනාද කරන්නේ මුලින්ම කරන්නේ මොකද්ද පේපර් එකක් කරනවද පාඩම් කරනවද ඒ ටික ලියා ගන්න. ඊට පස්සේ දවසේ පටන් ගන්න. හරි දවසේ ඔයා හිතපු වැඩ ටික අනිවාර්යෙන් කරන්න. හරි මොකුත් නොකර ඉන්න එපා. ඒක හරි අපරාධයක් ළමයි. මේ ඔයාලගේ ඇත්තටම මේකට මේ කාලෙ ටික කියන්නේ අපි රත්තරන් කාලේ කියලා. වැඩ කරන්න පුළුවන් කාලේ නේද? නැත්තම් ඔයාට වයසට ගියාම නේද හති දාගෙන වැඩ කරන්න වෙයි. ඔයා දැන් නිකන් ඉඳලා. හරි හරි අපි පටන් ගමු නේද එහෙනම්. ගාන හදල ඉවරයිනේ නේ. හරි අනිත් ගානක් එවන්න උත්තර ටික එවන්න. අර දැන් ඉවලා තියෙනවා 10 දෙනෙක් විතර මම වෙනියා තෝරන්නම් අනිත් අයත් එවන්න. ටග්ගල එවන්න. දැන් වේගි වැඩි වෙන්න ඕනි ළමයි. හරියට කරන්නත් ඕනේ වේගෙන් හදන්නත් ඕනේ. හද